මගිතන්නේ මේ වෙද්දි සයිටම් අහෝසි කිරීනු කරනු කියන සරන් පාඩේ යටතේ රටපුරා ඔහුගේ කාලයක් තිස්සේ විවිධ විරෝධතා ක්‍රියාමාර්ග එවැගේම තමයි වෘත්තීය සමිති මට්ටමින් ගත්ත වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් පහුගිය වසර කිහිපයක් ඇතුළත මේ රට ඇතුළේ ප්‍රියාත්මක වුණා. හැබැයි අපි දැක්කා මේ ආණ්ඩු පහුගිය ආණ්ඩුව මේක හදන්න මූල්‍ය ප්‍රතිපාදන පවා දීලා ඒක නිර්මාණය කරන්න දාලා මැදිහත් වීම කරා වගේම තමයි මේ ආණ්ඩුවත් ඊට එහා ගිය මැදිහත් වීමක් මේ මොහොතේ කරමින් ඉන්නවා. සයිට ආයතනය ආරක්ෂා කරමින් අධ්‍යාපනයේ සෞඛ්‍ය විකිණීමේ කාර්යයට සුජාතභාවයක් දෙන්නේ කොහොමද කියන කාරණේ සඳහා මැදිහත් වෙන්නට. ඒ නිසා අපි හිතනවා පහුගිය කාලයක් තිස්සේ මේ කරපු උද්ඝෝෂණ ක්‍රියාවලිය එවැගේම තමයි මේ ගත්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආණ්ඩුව නොසලකා හැරියා. හැබැයි දැන් ආණ්ඩුවට හෙටත් නැවත මෙරටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ පණිවිඩයක් දෙන්න සූදානම්. විශේෂයෙන්ම අධ්‍යාපන ශේෂ්‍රය සහ සෞඛ්‍ය ශේෂ්‍රයේ වෘත්තීය සමිති ඒකාබද්ධ වැඩවර්ජනයක් ඇඳුවා. මේ වැඩවර්ජනයට කලින් තිබුණේ ගුරු සංගම් සහ සෞඛ්‍ය ශේෂ්‍රයේ වෘත්තීය සමිති මේ වෛද්‍ය සංගම් සහ සෞඛ්‍ය ශේෂ්‍රය අනෙකුත් වෘත්තීය සමිති සම්බන්ධ වෙනවා කියන කාරණේ පමණයි. නමුත් අද වෙද්දී රජයේ වෛද්‍ය පීඨවල ආචාර්යවරුන් නිශ්චිතවම කිව්වා තමන් මේ වැඩවර්ජන ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ වෙනවා කියලා. ඒ නිසා ආණ්ඩුව හිතනවා නම් මේක නැවත වතාවක් සෞඛ්‍ය ශේෂ්‍රය සහ අධ්‍යාපන ශේෂ්‍රයේ වෘත්තීය සමිති පමණක් සම්බන්ධ වෙලා කරන වැඩවර්ජනයක් කියලා. අපි කියනවා මේක එතනින් එහාට යන එකත් ආණ්ඩුවට වළක්ව ගන්න බැරි වී. මොකද ආණ්ඩුව මේ ජනතාවගේ විරෝධී. දැන් මේ වෘත්තීය සමිති සහෝදර සහෝදරියන් නියෝජනය කරන්නේ මෙරටේ ජනතාව. මෙරටේ වැඩ කරන පන්තිය තමයි මේ සහෝදර සහෝදරිය නියෝජනය කරන්නේ. ඒ නිසා මේක නොසලකා හරිනවා නම් ආණ්ඩුව අපි කියනවා ආණ්ඩුවට මීට වඩා බරපතල ප්‍රතිචාර වලට උත්තර දෙන්න සිද්ධ වෙයි. මොකද ආණ්ඩුව දැන් අකිල විරාජ් කාර්යවසම් මහත්තයා දැම්ම මේකට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා. අනේ දැන් ගුරු සංගම් වර්ජනය කරනවා කියද්දී සහෝදරු ගිහිල්ලා මේ ඉස්කෝලේ ඉස්සරහ දැනුවත් කිරීම පත්‍රිකා බෙදීම් කරද්දී අන්න අකිල විරාජ් කාර්යවසම් ටක් ගාලා ප්‍රතිචාර දක්වලා තියෙනවා. ප්‍රතිචාරය තමයි පාසල් ශිෂ්‍යෝ උද්ඝෝෂණ වලට ගන්න බාහිර පිරිස් කටයුතු කරනවා නම් ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා. දැන් අපි අකිල විරාජ් කාර්යවසම් මහත්තයාටත් අපේ තීරණේ අපි කියන්න ලෑස්ති. එතුමාගේ තීරණය අද ප්‍රකාශයටපත් කරා, ඊයේ ප්‍රකාශයටපත් කරා. අපි කියනවා ඔබතුමන්ලා සම්බන්ධිනු දැඩි තීරණ ගන්න මේ සියලු දෙනා දැන් එකග වෙලා ඉවරයි. දැන් මේ තීරණේ අරන් ඉවරයි. මේක ක්‍රියාත්මක කරදි මර්ධනය කියන ඒවා තමයි එතුමන්ලගේ තීරණේ. ඒ නිසා ඒ මර්ධනයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න අපි තීරණය කරලා ඉවරයි. ඒ නිසා අපි ශිෂ්‍යාපාරේ විදිහට විශ්වවිද්‍යාල අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයට සම්බන්ධ සියලු විශ්වවිද්‍යාල හෙට දවසේදී පන්ති වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. ඒ වගේම තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නිල වශයෙන් සම්බන්ධ නොවන විශ්වවිද්‍යාල කිහිපයකත් පන්ති වර්ජන ක්‍රියාමාර්ගයේ මේ වෙද්දි ක්‍රියාත්මක කරන්නේ සෞදර සෞදරයන් තීරණය කරලා තිනවා. ඒ වගේම තමයි එතනින් එහාට ගිහිල්ලා අනෙකුත් විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන ඉදිරිපිට සහ ආසන්න නගරවල විරෝධතා ක්‍රියාමාර්ග ගන්න ඒ සහෝදර සහෝදරයන් සූදානම් ඉන්නවා. ඒ නිසා මේ වැඩවර්ජනය කියන්නේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ තනියම කරන හුදකලාව කරන වැඩපිළිවෙලක් නෙවෙයි. හෙට රටපුරා විරෝධතා තියෙයි. මේකට සමගාමී වෙන ක්‍රියාමාර්ග ගණනාවක් හෙට රටපුරා සිද්ධ වෙයි. මේ පන්ති වර්ජන ක්‍රියාමාර්ග හරහත් අපි ආණ්ඩුවට දෙන පණිවිඩය තමයි වෘත්තීය සමිතියේ සහෝදර සහෝදරයන් කිව්වා මෙතනින් එහාට යන්න ලෑස්ති කියලා. ඒ නිසා අපිත් ආණ්ඩුවට කියනවා ආණ්ඩුව හිතනවා නම් මේක එක දවසින් ඉවර වෙයි කියලා. නෑ, හෙට රටපුරා ජනතාව මේනුවෙන් දැනුවත් වෙනවා. රටපුරා ජනතාවට මේ පණිවිඩය යනවා. මේක සංකේතයක් විදියට කරන එක් දින වර්ජනයක්. එක් දින පන්ති වර්ජනයක් සංකේතයක් විදියට කරන. හැබැයි එතනින් එහා ගිය ක්‍රියාමාර්ග වලට යන්නත් මේ එකමුතුව සයිටම් විරෝධී ජනපෞර හරහා මේ කැඳවපු වෘත්තීය ක්‍රියාමාර්ගයේ මෙතනින් එහාට යන එකත් ආණ්ඩුවට වළක්වා ගත නොහැකි දෙයක් බවට පත් වෙයි. ඒ මොකද අපි එහෙම කියන්නේ අර රජයේ වෛද්‍ය පීඨ ආචාර්ය සංගමේ මේ වෛද්‍යතුමන් මතු කරපු කාරණයක් තිබුණා. පනතක් හැදෙමින් තියෙන. පනත හැදිලා ඉවරයිද? ඒ පනත බොහොම පැහැදිලිව අපි කියන්න ඕන අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීම සඳහා හර්ෂද සිල්වා කමිටු වාර්තාවේ යෝජනාවක් ලෙස තියෙන ස්වාධීන කමිටුව පිහිටුවීම සඳහා වන පනත හදලා ඉවරයි. අපි ඕනනම් ලබන සතිය වෙද්දී ඒක එළියට දාන්න. ඒ පනත හදලා මේ වෙද්දිත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය කරන වැඩේ දැන් කරගෙන යනවා. විශ්වවිද්‍යාල වලට රෑන්ක් එකක් දෙන්න යන්නේ. දැන් මෙච්චර කාලයක් මේ වුණ තිබ්බ නෑ. අපි අහනවා රජ රටට පහසුකම් දෙන්න ඔය වුණ තිබ්බද? අග්නිදික විශ්වවිද්‍යාලයට පහසුකම් දෙන්න මේ UGC එක ගිහිල්ලා බැලුවද? නැගෙනහිර විශ්වවිද්‍යාලයට පහසුකම් දෙන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ගියාද? නෑ, අන්න දැන් යනවා සබරගමුවට. සබරගමුවට ස්ථීර ජල සැපයුමක් දෙන්න බැරි වෙච්ච මේ බලධාරීන් දැන් ගිහිල්ලා සබරගමුවේ දේශන කරන්න කොහොමද කියලා බලනවා. මොකටද මේ ඉන්න හදන්නේ? ඊළඟ අවුරුද්ද වෙද්දී පීඨ විදිහට ලංකාවේ විශ්වවිද්‍යාල රෑන්කින් කරනවා. විශ්වවිද්‍යාල ඉදිරි රෑන්කින් කරනවා. ටික දවසකින් මොකද වෙන්නේ? මේ ස්වාධීන අධිකාරිය පිහිටුවලා කරන වැඩේ තමයි ඊළඟට පෞද්ගලික විශ්වවිද්‍යාලත් මේක අස්සර ගේනවා. ඊට පස්සේ බලන්න මොකද වෙන්නේ? පෞද්ගලික විශ්වවිද්‍යාල නිශ්චිතවම තියෙයි උඩින්. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය වැටෙන එක ආණ්ඩුවේ වැඩපිළිවෙල තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය වැටෙන එක. ඒ නිසා මේක සරල කාරණයක් නෙවෙයි. මේ පනත දැන් ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේ වැඩවර්ජනය කියන්නේ තීරණාත්මක එකක්.
මෙරට මේ මෑති ඉතිහාසයේදී සිද්ධ වෙච්ච තීරණාත්මක වැඩවර්ජන ක්‍රියාමාර්ගය මොකද සයිටම් අහෝසි කිරීම තමයි මේකේ ප්‍රධාන සරණපාටි. හැබැයි මීට කලින් ගත්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගවලදී අපේ නිශ්චිත සරණපාට බවට පත්වලා තිබුණා විශ්‍රාම වැටු කප්පාදුව, ඒ වගේම රාජ්‍ය ආයතන විකිණීම සහ එඩ්ගා ගිවිසුම රදාල සරණපාට. මේ සියලු සරණ ඉස්සරහට එන්න නම් ශක්තිමත් වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් කරහා කම්කරු පන්තියේ වැඩ කරන ජනතාවගේ සහ අනෙකුත් ජනතාවගේ සහයෝගය සහිත බලවත් ක්‍රියාමාර්ගයක් අපිට අවශ්‍යයි. එනිසා ඒකේ මූලික පියවරක් තමයි හෙට දවසේ තියන්නේ. අපි හිතනවා අපි මේ රටේ ජනතාවගෙන් නිල්ලීමක් කරනවා. ඔබේ දරුවට, ඔබේ දැන් පාසල්වල දරුවා, පාසලේ ඉන්න දරුවා උද්ඝෝෂණ වලට කැඳවෙන ගාණ්ඩුව තහනම් කරනවානේ. ගුරුවරුන්ට උද්ඝෝෂණ වලට යන එක තහනම් කරනවා. දැන් අපි අහන්නේ Tamange පාසලේ ඉගෙන ගන්න ගුරුවරු නැත්තම්, Tamange පාසලේ ඉගෙන ගන්න පහසුකම් ටික නැත්තම්, උසස් පෙළ විද්‍යා විෂයන් හදාරන සහෝදර සහෝදරියන්ට රසායනාගාර පහසුකම් ටික නැත්තම් ඒ ශිෂ්‍යයන්ට පාර බහින්න අයිතිය නැද්ද? අපි අකිල විරාජකාරියස මහත්තයාගෙන් අහනවා. දැන් මෙයාලට පුළුවන් නම් 60 ලක්ෂයක් සීරුවෙන් තියන්න. අපි අහනවා දැන් ඊට වඩා ජනතාවක් ඉන්නවා මේකේ. ඒ ජනතාවට පාර බහින්න අයිතිය නැද්ද? පාසල් යන සහෝදර සහෝදරියන්ට ඒ අයිතිය නැද්ද? හොඳට මතක තියාගන්න අධ්‍යාපන දවල පත්‍රිකාව පරාජය කිරීම සඳහා මෙරටේ දහස් ගාණක් පාසල් ශිෂ්‍යෝ පාර බැස්සා. මේ ඉතිහාසය අමතක කරලා නම් ආණ්ඩු කටයුතු කරන්නේ ඒ ඉතිහාසය නැවත අත්දකින්න මේ ආණ්ඩුවට සිද්ධ වෙයි කියන බරපතල අවධාරණය කිරීම අපි අද දවසේදී ආණ්ඩුවට කරනවා. ඒ නිසා හෙට දවසේ දැන් එකක් තමයි මේක මර්ධනය කරලා නවත්තන්නේ. දැන් විදුලි සේවකයෝ වර්ජනයක ඉන්නවා. දැන් වරින් වර නිවේදන නිකුත් කරනවා. හෙට වැඩට ආවෙ නැත්නම් අස් කරනවා. අනිද්දා වැඩට ආවෙ නැත්නම් අස් කරනවා. අලුතින් සේවකයෝ බඳව ගන්නවා. දැන් මේ රස්සා දෙන්න බෑ කියපු ආණ්ඩුව දැන් කියනවා අලුතින් සේවකයෝ බඳව ගන්නවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව අපි මෙතෙන්දී කියන්න ඕනේ විශේෂයෙන් විදුලි සේවකයන් ඒ සහෝදර සහෝදරියන් මේ තර්ජනය කිරීම නොතකා ඒ සටන ධෛර්යය නිතුව කරන එක ගැන අපි ආචාර්ය බුදු කරනවා සහ අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒ නිසා ආණ්ඩුව හිතනවා නම් මේවා මේ මර්ධනය කරලා නවත්තන්න පුළුවන්. හෙට වර්ජනය කරාට පස්සේ අර කලින් වතාවක වගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයාව උසාවි කැඳෙව්වා වගේ මේවා නවත්තන්න පුළුවන් කියලා අපි කියනවා. දැන් වෛද්‍ය පීඨ 8ක සහෝදර සහෝදරයන් මාස 9ක් තිස්සේ පන්ති වර්ජනයක ඉන්නේ. ලැජ්ජ නැති විදියට මහපොළ මාස 5ක් තිස්සේ කපලා දාලා තියෙන්නේ. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාර කමිටුවේ කැඳවුම් කරු සහෝදරයා අදත් තවත් දවස් 14කට හිරගත කරා. අපි අහනවා මේ ක්‍රියාමාර්ග එකකින්වත් ආණ්ඩුවට පුළුවන් වුණාද සටන නවත්තන්න? දැන් තව බලවේග එකතු වෙමින් වර්ජනීය ක්‍රියාත්මක වෙනවා, පන්ති වර්ජන ක්‍රියාත්මක වෙනවා, විරෝධතා පැන නගිනවා. දැන් වෛද්‍ය පීඨ ආචාර්යරු මේකට සම්බන්ධ වුණා වගේම තමයි අපිට දැනටත් සාකච්ඡාවක් තියෙනවා විශ්වවිද්‍යාල ආචාර්ය නනද්දින් සේවකයන් එක්ක. අපි කියනවා ඉදිරියේදී මේ ශේෂ්ත්‍ර වැඩි වෙන එක ඇරෙන්න මහත්වෝ අඩු ඉල්ලක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගැන මීට වඩා බොහොම හොඳට හිතන්න කියන ඉල්ලීම අපි ආණ්ඩුවට කරනවා සහ ආණ්ඩුව මේකත් නොසලකා නම් ඉන්නේ. අපි කියනවා ආණ්ඩුවට මීට වඩා එහාගේ ක්‍රියාමාර්ග ගණනාවකට මුණ දෙන්න සිදුවේ. දැන් මේ රටේ ජනාධිපතිවරයාට තර සුබුරුදු ලෙඩේ හැදිලා තියෙන දේ. දැන් අර සම්පූර්ණ පිටරට වලින් පවා ප්‍රතික්ෂේප කරපු ඒ වෛද්‍ය සභා පවා මේක පිළිගන්න බෑ කියලා කියද්දි මේ රටේ ජනාධිපතිවරයාට දුන්න පොරොන්දු තමද කියලා. රශ්දීන් දැන් මේකට විසඳුම් දෙනවා කියලා පත් කරපු කමිටුව ගෙනලා තියෙන යෝජනා තියෙන නිශ්චිතවම නැවත වතාවක් අර ආශුමාරසිංහ මහත්මයාගේ කමිටුවෙන් ගෙනාපු යෝජනා වලට එහාගේ යෝජනා ප්‍රමාණයක් තියෙනවා. නිශ්චිත අධ්‍යාපන සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීම සඳහා වෙච්ච නීතිමය ප්‍රතිපාදන හදන්නේ කොහොමද කියලා තමයි මේ කියන්නේ. ඒ නිසා සයිටම් පරාජයපත් කිරීම තීරණාත්මකයි. ඒ වෙනුවෙන් හෙට සිළු දෙනාට අපි මෙරට ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. මේකට වග කියන්න ඕන ආණ්ඩුව යම් අපහසුතාවකට පත් වෙනවා නම් කවුරු හරි වග කියන්න ඕන ආණ්ඩුව ආණ්ඩුවට විරෝධය පළ කරන්න හෙට ඔබත් පාරට බහින්න කියන ඉල්ලීම තමයි අපි සිළු දෙනාගෙන් ඉල්ලා හිටින්නේ. ඒ නිසා ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න කියන ඉල්ලීමත් කරනවා. ආණ්ඩුවට අපි අවධාරණය කරනවා මේ වෘත්තීය සමිති එකක හෝ කවුරුන් හෝ මර්ධනය කරන්න ගන්න ඕනෑම උත්සාහයක් පරාජයටපත් කිරීම සඳහා ශිෂ්‍ය ව්‍යාපාර විදිහට අපි කොන්දේසි විරිතෝ පිනිහිටනවා කියන අවධාරණය කිරීමත් අපි අද දවසේදී කරන නිසා අපි හෙට දවසේදී පන්ති වර්ජන ක්‍රියාමාර්ගය හරහා මේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා කියන අවධාරණය කිරීමත් අද දවසේදී අපි කරනවා.